Verena Dream Star Season 4 සිහින කිරුළ උදෙසා ප්‍රථමයෙන් තරඟවදින සිහින තරුව ලයාන්විත ස්වරයෙන් යෞවනය උන්මාදයට පත් කළ රවීන් කනිෂ්ක This is the grand finale of Verena Dream Star Season 4. දේහ විලාසේ මෙවේ මෙවේ
ප්‍රතිචාරය අතිමහත් පොඩ්ඩක් අපි රවීන් ගැන මොනවද අපිට දැනුනේ කියලා පොඩ්ඩක් අහගෙන ඉමු නේද
රවින් මේ ගායනයක තියෙන්න ඕනේ හොඳ ගායකෙක් වෙන්න නම් බොහෝ තාක්ෂණික කරුණු සම්බන්ධ විය යුතුයි. මේ තාක්ෂණික කරුණු වලට අමතරව ගායකයෙකුට තිබිය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි එකක් තමයි ඒ ගීතයට අපි ලබා දෙන හැඟීම. අනිත් කාරණාව තමයි ඒ ගීතයේ කොයිතරම් වේදිකාවක් තුළ කොයිතරම් තමාට ඉතා පහසුවෙන් එමත් වේදිකාවට තියෙන බය නැතුව ගායනා කරනවාද කියන එක. මේ සියල්ලක්ම රවින් අද මේ ගීතය තුළ සම්පූර්ණ කරා කියලා මම හිතනවා. ගීත දෙක තුළම ඔබ ගීතේ ඉතාමත් හැඟීම්බර මුල් ගීතය ගායනා කළා. ඒ වගේම දෙවෙනි ගීතයත් ඉතාමත් අති දක්ෂ ලෙස ඔබ ගායනා කළා. ඉතින් මම හිතන්නේ රවින්ට අද ඩ්‍රීම් ස්ටාර් වෙන්නට මේ ගීත දෙක සෑහීමකට පත් වෙන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම රවින්ට සුබ පතනවා. ඔබ ඩ්‍රීම් ස්ටාර් වේවා කියලා මම හදේතුම ප්‍රාර්ථනා කරමි. බොහොම ස්තුතියි සර්. ගොඩක් ස්තුතියි. ඔව් රවින්, ඇත්තටම රවින් අතන පිය ගැටපෙළ බැහැගෙන එනකොට මට මතක් වුණේ ಭಾರತයේ ඊටාම සුපිරි ගණයේ සඳර්ශන මේ වේදිකාවේ මේ තියෙන නිර්මාණයත් එක්ක ඒ පිය ගැටපෙළ බැහැලා එනකොට හරි අපූර්ව සිත්තමක් මගේ හිතේ මැවුණා. හරිම ලස්සනට ඔබ කවදාකවත් තරගයකට මුහුණ දෙනවා කියන හැඟීමෙන් තොරව ඊටාම හොඳට මේ රසික ජනතාව මම පිනවනවා, මම හොඳට ගීත ගයනවා කියන හැඟීමෙන් මෙතෙන්ට පැමිණිය බවක් මට දැනුණා. ඒක තමයි අවශ්‍ය. ඒ තරගයකට මුහුණ දෙනවා කියනකොටම එන භීතිය පළවා හැරලා මෙතෙක් මේ ගමනේ ආ දුරාණු ඔබලද අත්දැකීම් හරියට මනාව මේ මොහොතේ ප්‍රයෝජනයට ගත්තා කියලා මම හිතනවා. ගීත දෙකම හරිම ලස්සනයි රවීන්. ඇත්තටම මම කලිනුත් කිව්වා ඔබ තිදෙනාම මට ඩ්‍රීම් ස්ටාර්ස්ලා කියලා. ඉතින් ඔන්න එක ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් ගීත ගායනා කළා. ඉතින් ගොඩාක් දේවල් කියන්න නැහැ රවින්. පුන පුනා කියන්න තියෙන්නේ ඒ ගායනා දෙකේ තියෙන රසවත් භාවය හා හැඟීම් පරවශ භාවයෙන් ඔබ කළ ගායනය ගැනයි. ඉතින් ඔබට මම තුනුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන අතර ජීවිතයේ ඉදිරියේ සංගීත ක්ෂේත්‍රයේ ඉතාම ඉහළ ගණයේ තරුවක් හා ගුණාත්මක ගීත ගණනාවක් ගායන අපේ දරුවෙක් ඔබ අපිට ඒ විදිහට දකින්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මා ප්‍රාර්ථනා කරන ජය. ඇත්තටම තරුණයා ගායකයෙක්ගේ මම දකින ප්‍රධානතම ලක්ෂණය තමයි ස්වර හරියට ගායනා කිරීම සහ ස්වරත් එක්ක හරියටම මිත්‍රතා මිත්‍රසන්තවයක් පැවැත්වීම. ස්වර හරියට ස්වරත් එක්ක එහෙම ගනුදෙනුවක් කරන්න බැරි නම් ඔහුට ගයන්න බෑ. ස්වර හැම කුඩා ස්වරයක් එක්කම ඔහුට තියෙන ඕන ඉතා හොඳ මිත්‍රසන්තවයක්. ඒක ඔබට තියෙනවා. මම ඔබේ ගායනාවේ කැමතිම දේ තමයි ඔබ හැම ස්වරයක්ම හොඳට ගායනා කරනවා. හරියට ඒ ස්වර හරියටම ගායනවා. හරියට ඒ ස්වර ස්ථානවලට හරියටම යනවා. එක ස්වරයක්වත් ඔබ අපතයවන්නේ නැහැ. ඉතින් මම ඔබේ ගායනාවේ පළමු පෙම්බර මදු මගේ ගායනාවේ කැමති තැන් දෙකක් තියෙනවා ඔබට නැවතත් කියන්න. එක තමයි එක තැනක ඔබ ගායනා කරනවා එක්තරා කරක ක්‍රිසෙන්ඩෝ එකක් ඒ කෝඩ් වෙනස් වීමත් එක්ක. මොකක්ද ඒ තැන? සුරූපි දේහ විලාසය. ඒක ඉතාම ඒ ගීතර අත්‍යවශ්‍ය කොටසක්. දෙවැන්න තමයි ඔබ ගීතය අවසාන කරනකොට F sharp note එකක් සිං කරනවා, ගායනා කරනවා. ඒක ඔබ අන්තිම ඒ ස්වර වට්ටෝරුව ඇතුළේ ඔබ F sharp එකකුත් නොදැනීම ගායනවා. ඒක ඉතා හොඳයි. ඒ කියන්නේ ඔබට ස්වරඥානය සම්බන්ධව ඔබට තියෙන හොඳ පරිචයක්, ස්වරඥානය ඔබට තියෙනවායි කියනවා. ඉතින් ඇත්තටම මෙවැනි ස්වරත් එක්ක මිත්‍ර ගායකයෝ ගායනකොට ඉතාම හොඳ සැනසිල්ලක් දැනෙනවා. ඔබට ශුභ පැතුම් තරුණයා. බොහොම ස්තුතියි සර්. ගොඩක් ස්තුතියි.
හොඳයි. රවීන් ඔබට මතකද ඔබ මුලින්ම දෙන ඩ්‍රීම්ස්ටාර් තරඟයට සහභාගි වුණු අවස්ථාව, සහභාගි වුණු මොහොත? ඔව්, ඇත්තටම තමුල්ලේ කටහඬ පරීක්ෂණයකට මම මුලින්ම සහභාගි වුණේ. ඉතින් ඒ සහභාගි වෙන දවසේ මම හිතුවේ නෑ අද මේ ස්ථානෙට මට එන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටමයි, මගේ අම්මයි තාත්තයි මට උපදින් දුන්න පුංචි හැකියාවට කොහෙන්ද වෙන්ද ලැබු ආසනාවක් එකතු වෙලා අද මෙවැනි දැවැන්ත රසික ආකර්ෂණයක් ආදරයක් දිනාගන්න පුළුවන් වෙලා තියෙනවා අයියේ. ඉතින් මට පුදුමාකාර සතුටක් තියෙන්නේ. හැමෝටම ගොඩාක් ස්තුතියි. හොඳයි රවීන්, මේ සුගතදාස ගෘහස්ස ක්‍රීඩාංගණයේ ඉන්න ප්‍රේක්ෂකින් වගේම ටීවී දෙරණ නාලිකාව මේ මොහොතේ සජීවීව නරඹන සීලම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකින් බලාගෙන ඉන්නවා අද දවසේදී ඔබ වෙනුවෙන් SMS කරන්නට. දැන් ඔබට අවස්ථාව තිබෙනවා ඔබේ SMS සංඛ්‍ය මතක් කරන්නට අපේ ආදරණීය ප්‍රේක්ෂකින්ට. මගේ SMS සංඛ්‍ය අංක 1. මෙතෙක් මාව මේ දුරගෙන ආපු ඔබ සියලු දෙනාටම, සියලුම දෙනාට මගේ ප්‍රණාමය, ස්තුතිය. ඉතින් අදත් සුපුරුදු පරිදි ඔබ තමුන්නාන්සලාගෙන් මට ඉල්ලන්න තියෙන්නේ ඒ පුංචි කාලේ මම දැක්කේ හීනය සහ ඒ මගේ එකම බලාපොරොත්තුව, එකම හීනය සඵල කරගන්නට. ඕගොල්ලෝ හැමදෙනාම මට SMS කරලා, මට මනාපේ ප්‍රකාශ කරලා මාව ඉදිරියට යවන්න කියලා අවසාන වතාවටත් මම ඉල්ලා සිටිනවා. DDS ස්තනක් අංක 1 සඳහන් කරලා 99.2 හැකිතාක් SMS එවලා මාව ජයග්‍රහකයෙක් කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලාංකීය බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවගෙන්. බොහොම ස්තුතියි. රවින්ගේ SMS සංඛ්‍ය අංක 1. DDS ස්තනක් අංක 1 ඔබ 99.2 SMS කරොත් ඔබට හැකියාව තිබෙනවා අද රාත්‍රියේදී දරණ ඩ්‍රීම් ස්ටාර් සුපිරිතරු බවට පත් කරන්නට. රවීන් කනිෂ්කව එසදාම ඕනෑම සංගම දුරකථන ජාලයක්, ඕනෑම සීරීමේ දුරකථනයක් දැන් විවෘතව තිබෙනවා. අප ඔබට කාලය සඳහන් කරන තුරු ඔබ සිළුම දෙනාට අවස්ථාවක් තිබෙනවා SMS කරන්න. අපට පේනවා ප්‍රේක්ෂකාගාරයේ සිළුම දෙනා අතේ දැන් ජංගම දුරකථන රැගෙන ඔවුන් ලයිලේ SMS කරනවා රවීන්. නමුත් තවත් සුපිරිතමෙන් දෙදෙනෙක් ඉන්නවා මේ දරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ගීත ගායනා කරන්නට. ඔවුන් අතරින් කවුරුන් අද රාත්‍රියේදී කිරුල හිමි කර ගනීවිද කියන්නට අප තාම දන්නේ නැහැ. ඒ වගේම ප්‍රේක්ෂකාගාරයේ සිටින ඔබටත් අවස්ථාවක් තිබෙනවා. බලමු. බලමු. තව දෙන්නෙක් ඉන්නවා. අපි බලමු. ඔබටත් ජයග්‍රහණය කරන අවස්ථාවක් තිබෙනවා. මේ සුපිරි තරඟකරුවන් තිදෙනා වෙනුවෙන් SMS කරලා. ඒ කියන්නේ වැඩිම SMS කරන ප්‍රේක්ෂකින් තිදෙනෙකු ශ්‍රී ලංකා මොබිඩෙල් ආයතනයෙන් තෝරාගෙන ඔවුන්ට Samsung smartphone 3ක් එමන් නැත්නම් Samsung ජංගම දුරකථන 3ක් ලබා දෙන්නට මොබිඩෙල් වෙටින් දිනා ගන්නට ඔබට හැකියාව දැන් ලැබී තිබෙනවා. ඒ නිසාවෙන් වැඩිම SMS කරන්න, වැඩිම SMS කරන ප්‍රේක්ෂකින් තිදෙනෙකු අප තෝරාගෙන ජංගම දුරකථන 3ක් ප්‍රදානය කරන්නට අපි සූදානම්. රවීන්, එසේනම් ඔබේ පළමු අවස්ථාව ලබා ගත්තා. දෙවන අවස්ථාවේ අපි හමු වෙමු. සුබතුම ඔබට. ඔව් සර්.